ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ එක ශ්‍රේණිය මව්බස විෂයට අදාළව ක්‍රියාකාරකම් කිහිපයක්. මේ ක්‍රියාකාරකම් දැනට එක ශ්‍රේණියේ සිටින දරුවන්ට සමහර විට පාසල තුලින් සිදු නොකෙරෙන්නට ඇති සිදු කරපු දරුවොත් ඉන්නවා. ඒ වගේම තමයි ලබන අවුරුද්ද එක ශ්‍රේණියේ වාඩි වීමට නියමිත දරුවන්ට මේ ක්‍රියාකාරකම් පාසල තුල ගුරුවරු සමග සිදු කිරීමට හැකි වේද කියන සැකයක් අප තුල තිබෙනවා මේ වසංගත තත්ත්වයත් එක්ක. ඒක නිසා මේ ක්‍රියාකාරකම් නිවසේදී දැන්ම දරුවාට පුරුදු කරන එක වඩාත් වටිනවා කියලා තමයි මගේ හැඟීම. ඒ වෙතත් මේ හසුරු කුසලතා මේ ඇඟිලි වලින් ක්‍රියා කරන ක්‍රියාකාරකම් කරන දරුවා තමයි අත් වශයෙන්ම පාසල තුලදී අකුරු ලිවීමේ ක්‍රියාකාරකමුත් ඉක්මනින් කරන්නේ. ඒක නිසා හසුරු කුසලතා සංවර්ධනය දරුවාට ඉතාම වැදගත් වෙනවා. මේ ක්‍රියාකාරකම් තුලින් වෙන්නේ සියුම් මාංශ පේශී සංවර්ධනයක්. මේ සඳහා ඉරීම, කැපීම, ඇමිනීම, නැමීම වගේ ක්‍රියාකාරකම් තමයි දරුවාට හුරු කිරීමට අවශ්‍ය වන්නේ. සිංගිති ඉස්කෝලේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. අපි බලමු ක්‍රියාකාරකම් ටික. මේ ක්‍රියාකාරකම සඳහා ඩිමයි කොළ හෝ A4 කොළ භාගයක ප්‍රමාණයක් මේ විදිහට තීරු ඉරීමට දරුවාට ලබා දෙන්න. ඊට පස්සේ කුඩා කොළ කැබලි ටිකක් අවශ්‍ය වෙනවා. මේ විදියට කොළ කැබලි ටිකක් ඉරීමටත් දරුවාට දෙන්න. මේ විදියට මූණක් ඇඳලා කපලා දෙන්න දෙමව්පියන්. දරුවාට ඒ ටිකක් අපහසු නිසා ඉන්පසු කලින් ඉරපු කුඩා කොළ කැබලි කොලාජ් ක්‍රමයට මේ විදියට අලවන්න දෙන්න. කොළ කැබලි අලවා අවසන් වූ පසු කලින් ඉරන ලද ඩිමයි හෝ A4 කොළය මේ විදියට රැවුලක් ආකාරයෙන් මුහුණේ යටි පැත්තෙන් අලවන්න.
ඊළඟ ක්‍රියාකාරකම ඇමිනීම කම්බියකට මල් සහ කපන ලද බීම බට කැබලි ඇමිනීමට දරුවාට දෙන්න මෙහිදී මලක් බීම බට කෑල්ලක් මලක් බීම බට කෑල්ලක් ලෙස මාරුවෙන් මාරුවට අමුණන්න දෙන්න මල් සහ බීම බට දෙමව්පියන් කලින් සූදානම් කරලා දෙන්න ඕනේ දරුවාට දරුවා මේ විදියට අමුණලා අවසන් වූ විට එය මල් රවුමක් ලෙස දරුවාගේ හිසේ පළඳවන්න. මල් 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 පාට පාට මල් අපි ඇමිනු මල් හරි ලස්සන මල් කැපීමේ ක්‍රියාකාරකම මේ ක්‍රියාකාරකමට සෙන්ටිමීටර 18ක් පමණ දිග බිසල් බෝඩ් පටියක් සහ පාට A4 කොළයක් අවශ්‍යයි පාට A4 කොළය පළල අතට තීරු කපන්න ඕනේ ඒ තීරු කපන්න දරුවාට ලබා දෙන්න
තීරු කපලා අවසන් වූ පසු මේ විදියට උඩ තීරුවේ ගම් ටිකක් ගාලා විසිල් බෝඩ් පටියේ අලවන්න. ඊට පස්සේ දෙපැත්තේ සිදුරු දෙකක් විදලා නූලක් දමා එල්ලන්න. මෙයත් ඇමිනීමේ ක්‍රියාකාරකමක්, ඉරටුවකට දහස් පෙතියා හෝ සුදුසු මල් වර්ගයක් මේ විදියට ඇමිනීමට දරුවාට දෙන්න. මේ සෑම ක්‍රියාකාරකමක් තුලින්ම දරුවාගේ මනෝචාලක කුසලතා ඉතා හොඳින් සංවර්ධනය වෙනවා. ඊළඟ ක්‍රියාකාරකම තමයි නැමීම. මෙහිදී කුරුල්ලෙකුගේ රූපයක් ඇඳලා කපලා දෙන්න වැඩිහිටියෙක් විසින්, ඒ වගේම කුරුල්ලාගේ පිහාටු සවිකිරීම සඳහා කුඩා කැපුමක් මේ ආකාරයට යොදන්න ඕනි. A4 කොළයක භාගයක් සිග්සැග් ආකාරයට මේ විදියට පළල අතට නැමීමට දරුවාට හුරු කරන්න. දරුවා විසින් තමයි මේ නැමීමේ ක්‍රියාකාරකම කළ යුත්තේ.
කොළය නවලා අවසන් වූ පසු කැපුම තුලින් පිහාටු ලෙස මේ විදියට නැවූ කොළය සවි කරන්න ඕනි. ඉන්පසු පිහාටුවල උඩ කොටස ගම් වලින් අලව ගන්න නැතිනම් ස්ටේප්ල කටුවක් ගසා ගන්නත් පුළුවන්.